civil society center කියනකොට civil සංවිධාන කියනකොට යාපනයේ අවුරුදු ගානක් තිස්සේ කියන්නේ අවුරුදු 75කටත් වැඩි කාලය civil සමාජය කියන්නේ අතරපස් දෙනෙක් lawyers ලා අතරපස් දෙනෙක් නැත්තම් කවුරුරි යුනිවර්සිටි එකේ දෙතුන් දෙනෙක් නැත්තම් parliamentarians ලා කවුරුරි දෙන්නෙක් විතර එකතු වෙලා සංවිධානයක් අදාගන්නවා. අදාගෙන ඒගොල්ලන් තමයි හැමදාම මේ සිවිල් සංවිධාන කියලා මතවාද පළ කරනවා. ඒ කියන්නේ යාපනයේ මිනිසුන්ගේ ප්‍රශ්න මොකද්ද කියලා අහනකොට ඒ තියෙනවා Tamil Civil Society Center කියලා එකක්. Tamil සමූහ අමයම්. කවුද මේකේ members ලා කියලා බලනකොට ඒ අය දෙන්නෙක් නැත්තම් තුන්දෙනෙක් තමයි ඒකේ ඒගොල්ලන්ගේ letter head එකේම නම තියෙන්නේ. එක්කෙනෙක් තමයි හැමදාම ඇවිල්ලා එක ලෝයර් කෙනෙක් තමයි මාධ්‍යයට යාපනයේ සිවිල් ජනතාවගේ අදහස කියලා අදහස පළ කරන්නේ. හැබැයි අපි එතකොට අපි හිතුවා ඇත්ත සිවිල් සමාජයේ අපි තමයි. ඒ කියන්නේ අපි තමයි සාමාන්‍ය grass root මිනිස්සු. මගේ grand parents ලා මගේ සීයලා දෙන්නම වෘත්තියෙන් රාමදින කට්ටිය. මගේ අම්මගේ තාත්තයි තාත්තගේ තාත්තයි. එතකොට අපිට යාපනයේ ඉන්න elite political group එකේ කියන්නේ මේ elite කියන්නේ මේ ඒගොල්ලන් සමහර අයට දෙමළ දන්නේ නැහැ. කොලඹු බේස් වෙලා ඉන්නවා. මේක මේ අපහාස කිරීමට නෙමෙයි මම මේ කියන්නේ. මේක තමයි ඇත්ත විස්තරය දකුණ දැනගන්න ඕනේ. මොකද්ද මේ දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න කියනකොට මොකද්ද ඇත්ත ප්‍රශ්නේ කියන එක. එතකොට ඒ අය තමයි අපිව නියෝජනය කරනවා කියාගෙන අපේ කතාව ඇවිල්ලා කියන්නේ. එතකොට මේ අයියේ අයියේ අයියෝ අම්මා යේ කාරේ රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක්